රක්ත හීනතාවෙන් පෙළෙන වකුගඩු රෝගීන් සඳහා ලබා දෙන EPO එන්නත් දසදහසක් ලබා දීම වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 40ක් ඉන්සිස් සිමෙන්ති ආයතනයේ අනුග්‍රහයෙන් ලබා දුන් එම එන්නත්ගේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙත බහර දීම සිදු වුණේ ශ්‍රී ලංකා තායිලන්ත තානාපති පොප් හන්පෝල් මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉන්සිස් සිමෙන්ති සමාගම ආදර්ශමත් සහ ජනහිතකාමී ව්‍යාපාරයක් විදිහට අපි නොයෙකුත් අවස්ථාවල ජනතාවට උදව් කරලා තියෙනවා. මේ වගේ දේවල් අපි එච්චර ප්‍රසිද්ධ කරන්නේ නැහැ. නමුත් අපි මේ අවස්ථාවේ හිතුවා මේ වගේ දුෂ්කර අවස්ථාවක මේ රටේ ජනතාව වෙනුවෙන් අපි යම්කිසි දෙයක් කරන්න ඕනේ කියලා. ඒක නිසා තමයි අපි වියදම බලන්නෙත් නැතුව ඒ උත්සාහය කොහොම හරි සාර්ථක වුණා. වියදමට අමතරව අපිට වෙන ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුණා. බෙහෙත ගෙන්නන එක ඒ වගේම ඒක ඉතාමත් පාලන තත්ත්වයක් යටතේ ගෙන්න ඕනේ. මෙය වකුගඩු රෝගීන්ට ලබා දෙන ඉන්ජෙක්ෂන් එකක්. අපිට මාසිකව මෙය සාමාන්‍යයෙන් ලක්ෂයක් 1,10,000 ප්‍රමාණයක් අවශ්‍යයි රෝගීන්ට ලබා දෙන්න. මාසිකට අපි කොච්චර මුදල් ප්‍රමාණයක් මේ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් වියදම් කරනවාද කියලා පහුගිය මාසයේදී තායිලන්ත තානාපතිතුමා මට හම්බෙච්ච වෙලාවේදී මම එතුමාට ඇත්තටම ඉල්ලීමක් කරා අඩුපාඩු තියෙන බෙහෙත් ද්‍රව්‍ය ලබා දෙන්න කියලා. ඒ අනුව තමයි එතුමා ඉතාමත්ම කාරුණික බෙහෙත්වල තිබිච්ච පළවෙනි බෙහෙත් කීපෙන් එරිත්‍රොපොයිටින් ඩ්‍රග් එක මෙතුමාලට ලබා දීලා තිබ්බේ. මීට අමතරව තවත් බෙහෙත් එතුමා දැන් ලබා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා.